පළවෙනි කාරණාව අපේ බුද්ධ්‍යන්සවලට යම් තොරතුරක් විදේශය බුද්්‍යියන්ස මගින් ලබාදීල තිබුණා දේවැනිය අවස්ථාවකදී වගකයුතු රජයක් විදියට දැඩි ආර්ක්ෂක්‍රයා මාර්ග ගතයුතු තිබුණ. තෙනිසාපි ඒ වගකීමෙන් යුක්තව ජාතිකකාආරක්ෂ කවන්සිලෙක් හැඳවල කඩිනමෙන් ගතයුතු තීන්දු තිීරණ ගත්තා අපි රටේ ජනතාවගේ ආරක්ෂාවත් විශේසයෙන්ම සංචාර්ක විදේශකයන්ගේ ආරක්ෂාවත් අහුරු කරා එනිසා තමයි සිද්ධයක් සිදනේ නැත්ති. දේ පිළිබඳව ලැබුණ තොරතුරවානුව මේ වෙනකොට කීපද දෙනෙක් අත් අරම් ගොට තරන් තියෙනවා ය අත්තරම් ගොට ගත්ත අයි උසාවිටි ඉදිරිපත් කරන්න කරුණම ඉදිරිපත් කල තිබුණා ඒවගේම එයාගින් ප්‍රශ්න කරගන පරීක්ෂණ පවත්තගෙන යනු. ප්‍රධහන දේතමයි රටේ ජනතාවගේ ආරක්ෂාවත් අහවුරු කරන එක ඒවගේම විදේසිකයන්ගේ ආරක්ෂාව අහුරුරන එක රජයක්ක් විදිහයට අපි ඒ වගකීම ඉටු කරලා තියෙනවා ඉදිරියටටත් ඉටු කරනු. මේක බලපෑමක්ද මේක වාජ තොරතුරදද කියන එක පිළිබඳව එහෙම නිගමනය කරන්න අමාරුයි. මොකද තොරතුර සතතිද අසත්තිද කියන එක පරීක්ෂණවල තමයි අපිට අගන්න පුළුවන් වෙන්නේ. තේවැනි සිදුවීමක් උනේ නැති නිසා. යම් නිගමනවලට එන්න පුළුවන් එක එක්කෙනනාට. නමුත් රජයයක් විදිහයට අපි පූර් සූදානමකින් කටයුතු කළ යුතුව තිබුණා. තේ වගකීමා අපිටු කරා හෙට දවසෙත් එටු කරනවා. එහෙම නැතුව මේක බලපෑමක් කියලා අපිහිතන්නේ නැහැ. මොකද ඉතා පැහැදිල්ව ඇමරකාක්සත් ජනපාය ආරුගම්බේ ප්‍රදේශයට යාම සැලකිලිමත්වෙන්න ය ඒක තමයි කිය තිබ එම නතු ්‍රෙවල් බෑන් එකක් දා තිබුණ . මට පෙරත් ක පැදිලිියෝ කිව. තේනිසා එවැනි දෙවල් යම් තොරතුරක් ලැබුණම කරන්න සිද්ධ වෙනවා ඒ රටවල්ල පුරවසියන්ගේ ආරක්ෂ වෙනුවෙන්. වගේ අපි රටේ ආරක්ෂා විෙනුවෙන් අපේ රජේට ක්‍රියාමාර්ග ගතයුතු තියනවා ති අපේ ක්‍රියාමාර්ග ගත්ත. දෙවනිකාරණම බැහවේ එක්සත් රාජධානයේ දැනටන් මහොම රිස් වර ශ්‍ර ලංකායි මහකොම රිස්රයා. සම්බන්ධයෙන් විද්ධ ප්‍රවෘති පෞග්‍යකාලේ අන්තර්ජාලයේ පලිවෙලා තිබුණා තේත් එක්කම දේශපාලන පත්වම් පිළිබඳවත් ප්‍රශ්න කිරීම් තිබුණා ඉතා පැහැදිලි යම්මෑම් තානාපති කාරයාල මහකොම්සාරිස් කාරෑලවල කටයුතු කරන ඒ අය පෙළිබඳව සමහරවස්ථාවද චෝදනා ඉදිරිපත් වෙලා තිබුණා. චෝදනා ඉදිරිපත් වනාාම ෝදනා පිල්ි බඳ භාග කරලා අවශ්‍ය පීවර ගැන්න එක තමයි අමාත්‍යන්සයක් විදියට අපි කරන්නේ. ඇති මෙතුමා සම්බන්ධෙන් උත්තාාපු තොරතුරු අපි හොයල බැලුවා ඒ මහකොමසාරිස්රයාගේ ගෙදර කටියයුතු සඳහා සේවිකයෝ දෙන්නේෙ ගෙනහිල්ල තිබුණා ඒ සාමාන්‍යෙන් ගෙනයන්න මෙතෙක්කල් පැවතිකමවේදක කයිතියක් තයට පඩිනඩි වන්න හැයි ආන්ඩුවේ ඒේවැනි පහසුකමක් සලසල තියනවා. මේ අපි විල් අලුතහිගන්නෙමයි කලිින් දෙලා තියන එක.ඒක එක සේවකයක් මීට කලින් පැල්ලගිහිල්ල තිබුණා දෙවැනි සේවකය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්ටිමත වනේ ඔහුගේ පාස්පෝට් එක ති්‍යාගත්තයි කියලා පැමිණිල් ලක්තමයි යොමුකර කියලා තිබුණේ. දේ ඒ අනුවතමයි පොලිසිය. මමාකොම සරිස්රයාගේ ගෙදට්ට ගිහිල්ල තිබුණයි. ඒේ අනුව ඒ සේවකයාට නැවත්ත පස්පොට් එක ලබාදීලා ඒ සේවකයා ලංකාවට දැන් ඇවිල්ල ඉන්න. ඉතුර ලංකාවට ගෙන්ව ගැනීමේදී ඒක විදේ සමාත්‍යන්සිං ඒ වියදම් දරුණු එකක තමයි සාමාන්‍යකමයේදී. කද ඒක විදේශ දූතමණ්ඩල සඳහා ලබාදිලතියෙන පාසුකමක්. ඒ පහසුකමට අනුව ඒ සේවකෑන්ගේ වැටුපගවීම සහ යාමීම් වියදම් දැරීම අමාත්‍යන්සේ මගින් අණ්ඩු මගින් දරුණු ප්‍රියානුවතම අපි ඒ අටයුත්ත කරේ. කොහොමත් මෙතුමා සම්බන්ධයෙන් සහමතුමාගේ වියදම් සම්බන්ධයෙන් විවිධ චෝදනා පැනනැගිල තියෙනවා. තේව පිළිබඳව අපි දැංස්වා බලමින් තියෙනවා මේක දැ අපි රටක ියෝජතෙක්නේ නා පපති කෙනෙක් මකම සරිස්වරයි කියන්නේ. එනිසා එක පාර හදිසය කැඳවීම කරාම රටක් විදිහට ඒ අනිකුත් රටත්ය ගනදු කරද්දි යම් යම් ගැටලු කාාරිතත්වයන් මතුයනු එනිසා අරෂනිකව අද එන්ඩ කියලා හිටගෙන් නොගැන්න කරම නෙමෙයි යම් කෙටිකාලසීමාවක් තුළ අපි ඒ කටියුත්ත සිද්ධ කරනවා. එනිසා කිසේත්ම අපි ඔවුනු ආරක්ෂකරන්න යන්නන්නේ නැහැ. ඔහුගේට වාහනයක් කාර්රතයක් අරගෙන තිබුුණන්ටික් එකට තිබ මාධ්‍යවල පල කරලා සුකෝ බෝගී රතයක් කියලා. ඒ ලංකාව ආන්ඩුව හ විද සාත්‍යන් සල්ලවලින් අරන් තිබු ැහැ. එතුමගේ පුද්ගි සල්ිවලින් ගතවාහනය ඉතිගේක අපේ වැෑබරක් නෙමේ ඇනමුත් ඒ කායෙ පල්වඳවත් මන්දක්ක මාධ්‍ය පල වෙල තිබුණා. බ්‍රිතානය මහකොම රිස්වරයා සම්බන්ධයෙන් ඕක තමයි පැදිලි කිරීම. දේශපාලන පත්වම් මත ගෙහිල්ලන්න විදේ දූතමණ්ඩල නෝජිත නියුතවරයන් පිළිබඳව අපි ඉදිරේදි තීන්දුවක් ගන්නවා. ඒ කාලසිමයිව අවසන්රන බොහෝය කීප දෙෙනකුත්තිෙන්න්නවා. එත උටේ අය නැමත ලංකාවට පැමිණනෙනෝ උදාහරණනයක් විදියට සීසෙල්ස්වල හිටියේ හිට පූජාධතිපති මහින්ද රාජපක්ෂ මහත්තාගේ බිරිඳගේ සහෝදරෙක්. තුම ල ල වසන් මින් යන දෙතුමා ලඟ දෙන්න නියමිතයි. දේවාගේ සමහර පිරෙඩ්ඩිවර එනකොට සමහර වයිනවා කෝමත් ඒ පිළිබඳව අපි දැන් කටයුතු කරමිින්ය. මේීලළගට තරරිද ඩ ග ම න්.